මේ වර්ධනයත් එක්ක යම්බාකාරයක දකින්නවද මෙන්න මේ ආයතනවල නැත්නම් ස්පා ආයතන හේතුවක් වෙනවා මේක වර්ධනය වෙන්න කියලා. දසවන් අපි ඉස්සෙල්ලත් කතා කරා ප්‍රධානම හේතුව අනාරක්ෂිත ලිංග හැසිරීම. ඒකට යම්බාකාරයක තෝතැන්නක් විදිහට මේක දකින්නවද? අනාරක්ෂිත ලිංග හැසිරීම ඕනිම තැනක මම උතන්ට එන්න. ඕනිම තැනක වෙන්න පුළුවන්. එය පොදු ප්‍රවාහන මාර්ගයේ කෝච්චියක එහෙම නැත්නම් බස් එක යනකොට හඳුනාගත්ත වෙන්න පුළුවන්. කාර්යාලේ වෙන්න පුළුවන්. හදිසිය පාරදී හම් වෙන්න පුළුවන්. ඔබ කියන ඉතින් ස්ථානවල වෙන්න පුළුවන්. ඒකට විශේෂ කියන්නේ ඕනම තැනක සිද්ධ වෙන්න පුළුවන් අනාරක්ෂිත ලිංග හැසිරීම. ඒ හැසිරීම පිරිම් පිරිම් වෙන්නත් පුළුවන්. කාන්තා පිරිමෙන්ටත් සමලිංගිකව විෂමලිංගික වෙන්න පුළුවන්. අපි කොයිම අවස්ථාවකවත් කිසියම් ප්‍රජාවක් හෝ යම්කිසි ස්ථානයක් ඉලක්ක කරගෙන සංකල්පයක් නැ වැඩිය කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඔබ අහපු ප්‍රශ්න අනුව අපිට දැනට මේ ඔබ ඔය කියන ස්ථානවලින් කියලා විශේෂ වර්ධනයක් අපිට දැකින් ලැබෙන්නේ නැහැ. අපිට අපේ සංකල්පයක අනුව ඒ ඇක්සිරීම ඕන තැනක තියෙන්න පුළුවන්. ඒක නිසා ඔය කෙලින්ම අදහස් කරපු නම් කළම සඳහන් කරපු ප්‍රදේශයේ දත්ත අපි කිසිම තුන් වෙන පාර්ශයක් එක බෙදා හදාගෙනත් නැහැ. එතකොට අපි සොයලා බැලුවා අපේ ලංකාවේ ලිංගාස්ට්‍රෝග සායනත් එක්කත් කතා කරලා මේ වෙනි තොරතුරක් එළියට ගියේ කොහොමද කියලා. අපි එවැනි දෙයක් කිසිම වෙන කිරුත් එක්ක බලා බෙදා හදාගෙන නැහැ. හැබැයි ශ්‍රී ලංකා පොලිසියත් එක්ක අපි තා සහයෝගයෙන් වැඩ කරනවා. අවුරුදු 10ක් 15ක් තිස්සේ අපි බොහෝ පුහුණ කිරීම වැඩසටහන් වලට ඔවුන් සම්බන්ධ වෙනවා. එතකොට ඔවුන්ට හිතකර පරිසරයක් සදාගෙන HIV ආසාදිතයන් සහ ඒ අවදානම් කණ්ඩායම් වලට සේවය ලබා දීමේදී නීතිමය අංශයෙන් පොලිසියට එතුමනොත් කොහොමද ඔවුන් එක ගනුදෙනු කරන්නේ කියලා ඉතා හොඳ සහයෝගයෙන් වැඩ කරන අපේ ක්‍රමවේදයක් තියෙනවා. නමුත් මෙවැනි ජීවදත්ත අපි කිසිම තුන්වෙනි පාර්ශ්වයක් එක්ක බෙදා හදාගෙන වැඩ කරන්නේ. හරි, ඔබතුමාලගේ පනත අනුව දැන් වෛතුමනේ එක තැනකදී ඔබතුමාලා නෛතිකවත් බැඳිලා ඉන්නවා සහ වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක් ඇතුළත ඔබතුමාලා යම් ආකාරයකේ කාර්යයේ නිරත වෙනවා වෙන්න පුළුවන්. හරි, දැන් එක තැනකදී ඔබතුමාලා ඒ ගොදුරු වෙච්ච අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න සහ ඔවුන්ට යම් ආකාරයක සමාජයේ කොන්වීමට තියෙන අවස්ථා බව නවීත කිරීම වෙනුවෙන් හරි මිනිසෙක් විදිහට ජීවත් වෙන තියෙන අයිති සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඔබතුමාලා ඒ ක්‍රියාමාර්ගය ගන්නවා. අනෙක් පැත්තෙන් තවත් වගකීමක් තියෙනවා. පුරවැසි වගකීම සහ වෘත්තීය වගකීමක් කෙනෙක් යොමු වෙනවා නම් අවදානම් කලාපයේ මේකයි කියන කාරණය සම්බන්ධයෙන් ඔබතුමාලා දැනුවත් කරන්න. ඔබතුමාලා ඒ කාර්ය කොහොමද කරන්න හැමෝම තේ අවදානමට අපි අර විදිහට දැන් ක්‍රියාකාරකම හරි අවදානම් කලාපයට ගිහිලා සමාලයට ගොදුරු වීමක් වෙන්න පුළුවන්. අවදානම් කලාපය කියලා අපිට හඳුනා ගන්න තරම් අවදානම් මෙහෙම යම්කිසි ප්‍රදේශයක් යම්කිසි ස්ථානයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අපිට තියෙන්නේ චර්යාවන්. එතකොට මේ චර්යාවන් අපි කියන ඔබ පිරිම් පිරිම් ලිංග සම්බන්ධතාවයක් පවත්වනවා නම් ඔබට අවදානම් වැඩි. ඔබ ගුදු වර්ග සංසර්ගය දෙනවා නම් ඔබට අවදානම් වැඩි. ඔබට බොහෝ ලිංගික සහකරුවන් ඉන්නවා නම් අවදානම් වැඩි. ඔබ සිංහික සහකරුවන් නිතර නිතර මාරු කරනවා නම් අවදානම් වැඩි. ඔබ ලිංගික වෘත්තියේ දෙනවා නම් අවදානම් වැඩි. මොකද ඔබට පාර්ට්නර්ස්ලා ප්‍රමාණය වැඩි සහකරුවෝ. ඒ වගේම ඔබ ලිංගික වෘත්තියේ දෙන කෙනෙක් එක්ක ලිංගික කාර්යය දෙනවා නම් අවදානම් වැඩි. ඔබ මත්ද්‍රව්‍ය පානය කළා හෝ මත්ද්‍රව්‍ය විඳගෙන ලිංගික වෘත්තියේ දෙනවා නම් අවදානම් වැඩි. මොකද ඒ අවස්ථාවකදී අපිට ආරක්ෂාව ගැන හිතන්න තරම් මානසික මට්ටමක් ඔබට නැහැ. ඒ වගේම ඔබගේ සහකරුට තව සහකරුවන් ඉන්නවා නම් බොහෝ විට අපේ HIV ආසාදිතයන්ගේ ඔවුන්ගේ එකම ලිංගික සහකරුව ඔහුගේ ස්වාමිපුරුෂයාව භාර්යාව විතරයි. නමුත් ඔහුගේ පාර්ට්නර්ට ඔහුගේ සහකරුට තව බොහෝ සහකරුවන් ඉන්නවා. මේ හර මෙමෙනි අවස්ථා තමයි අවදානම් වෙන්නේ. මං කියාගෙන ගියා බොහොම වේගය වැඩි වෙන්නද. නමුත් අපිට ඔබ කොහොම කිසිම අවස්ථාවක හෝ తాවකාලික ලිංගික සහකරුවෙක් සමග කොණ්ඩමයක් භාවිත නොකර ලිංගික වෘත්තිය දෙනවා නම් අන්න එතනයි අවදානම තියෙන්නේ.